සෙනසුරු උදාව යනු පෙරකර පව් පළදෙන කාලයයි. සෙනසුරු අපලයට හේතු වන සිතින් සිදු කරනු ලබන ලොකුම පාප කර්මය ඊර්ෂ්‍යාවයි. බොහෝ විට කිසිම වරදක් නැති අයට පවා විපත් උවදුරු සිදු කරන්නේ අනුන්ගේ සැපතට ඇති අකමැත්ත නිසයි. දුබලව සිටින අය තමන් හා සමානත්වයට දියුණුවා දැකීම නිසා හෝ තමන්ට වඩා වැඩි දියුණුවක් ලබා ගනීවි යයි ඇතිවන බියසැක නිසා ඊර්ෂ්‍යාසිත බලවත් වෙයි. අන් අයගේ දියුණුව නැති කිරීමට මූලික වන්නේ ඊර්ෂ්‍යා සහගත චේතනාවන්මය. ඊර්ෂ්‍යාසිතක් පහළ වූ විට ඒ පාප සිතුවිල්ලක් බවත් එම සිතුවිල්ල මතු භවයන්දී තමාට මහා විපත් කරදර අහිතකර චිත්තවේගයන් බවට පත්කරන බවත් අවබෝධ කරගත හොත් සෙනසුරු අපලේ වළක්වා ගැනීමේ ලොකුම බලවේගය එයින් උදා කරගත හැකි වනු ඇත. ඊර්ෂ්‍යාව ක්‍රෝධය පලිගැනීමේ චේතනා හේතු කොටගෙන වෙනත් අයට සිදු කළ විපත් උවදුරු අලාභහානිවල විපාකය සෙනසුරු අපලේ වන නිසා හිතට තරහක් ඇති වුණොත් අන් අයගේ විනාශය සඳහා කටයුතු කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය කාරණයක් බව සලකන්න. අනවින කොඩුවින ප්‍රේත බන්ධන කිරීම ආදී අනුන්ගේ දියුණුව නැතිවීමට හෝ අඩාලවීමට හේතුවන කුමන වරදක් හෝ නොකර සිටීමෙන් සෙනසුරු අපලේ වළක්වා ගත හැකි. අත්පා බිඳීම් වලට හේතුව පෙර භවයන්දී කවර හෝ සත්වයෙකුගේ අත්පා බිඳීමේ හේතුවයි. ඒ නිසා ප්‍රාණඝාතයෙන් සපුරා වැළකී අහිංසාවාදී ජීවිතයක් ගත කිරීම, සත්වයින්ට අභේදානය දීම, මරණයට සූදානම් කරන සතුන් මරණයෙන් මුදවා ගැනීම, කොටින්ම කිවහොත් පංචශීලයේ හොඳින් ආරක්ෂා කරගෙන ඉවසීම හා මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් සෙනසුරු අපලය මැල්ලීමට පුළුවන්. සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපල බලපාන කාල සීමාවල් තුලදී උගත්කමේ තරමට හෝ උත්සාහයේ ප්‍රමාණයට දියුණුවක් නම් නොලැබේ. දුප්පත්කමට හේතුවන මූලික කාරණු දෙකක් මෙසේයි. පෙර භවයේදී අතීතයේදී වෙනත් අයගේ සැපත පිණිස කිසිවක් පරිත්‍යාග නොකිරීම හෙවත් දානමාන පින්කම් නොකිරීමයි. එසේම පෙර භවයන්හිදී අනුන් සතු දේ හොරකම් කර තිබීම, සෙනසුරු අපලේ උදාවීමට හොරකම වංචාවාදී පාපකර්ම හේතු නිසා එම තත්ත්වය වෙනස් කරගෙන අපලේ පත් දුරුකර ගැනීමට නම් අනුන්ගේ දේ හොරකම් කිරීම දෙවැනි ශික්ෂාපදේ හොඳ හැටි ආරක්ෂා කරමින් සසරදී සිදුවුණු අකුසල කර්ම අහෝසි වන අයුරින් දානාදී පින්කම් කළ යුතුයි. දුගී දුප්පත් අසරණ අය ධනපතියෙකු වෙත පැමිණ තමන්ගේ දුක් ගැනවිලි කියමින් පිහිටක් ඉල්ලද්දී ඒවා නැසෙන බීරකුමින් ක්‍රියා කළ එහෙත් හොඳින් කන් ඇසෙන පොසතෙක් එම අකුසලේ නිසාම බීරකු බවට පත් වූ බව ඇමරිකාවේ විසූ පඬිවරයෙකු කේසිනම් වෛද්‍යවරයා කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සෙනසුරු අපල දුරුවීමට හේතුවන පහසුම පින්කම කපුටන්ට දන් දීමයි. එළඟි තෙල් මිස කිරිබත් පිළියෙල කර ගැනීමට තරම් හැකියාවක් නැති විටකදී ගිතෙල් පිඟ වූ පහන්තිරක් හෝදිය යුතුය. තිරිසන් අපායේ දුක් විඳින කුරුල්ලන්, ලේනුන්, මාළුන් ආදී වෙනත් සතුන්ටත් බත් පළතුරු ආදී කුමන දෙයක් හෝ කන්න දෙන්න. දිනපතාම කුරුල්ලෙකුට හෝ තමාගේ ආහාරයෙන් ඉතා සුළු ප්‍රමාණයක් හෝ දන් දීම කොයි කාහටත් පුළුවන් දෙයක්. සතුන්ට කන්න බොන්න නාන්න වතුර බේසමකට හෝ වෙනත් භාජනයකට වතුර තැබීම දිනපතාම පින් වැඩෙන පින්කමක්. පායන කාලවලදී වතුර භාජනයක් තැබීමෙන් වැඩිවිඩියෙන් පින් ලැබේ. මේ තිරිසන් සතුන්ගේ සාපිපාසා දුක් බඩගින්න සංසිඳෙන්නාසේ අපට පවතින සියලු දුක්ගිනි නිවේවා. සෙනසුරු අපේ දුරුවේවායි ප්‍රාර්ථනා කරන්නේ. ඔබට උවදුරුවලින් මිදී සිටිය හැකි. අනාථ අසරණ ළමයින්ට, ආබාධිත අංගවිකලයට, මහලු අයට, ගිලනුන්ට, දුගී මගී යාචක අසරණ හිඟන්නන්ට, පුලන්නන්ට ආහාර පාන දීම, ඇඳුම් පැළඳුම් බෙහෙත් ඖෂධ ආදී අවශ්‍ය දේවල් දන් දී ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් දී පීඨ පැතීමෙන් සෙනසුරු අපලේ දුරුවේ. දුකටපත් අයගේ දුක් නිවා ගැනීමට හැකි පමණින් සහයෝගය දක්වා පෙරපව් ගෙවා ගැනීමට කටයුතු කිරීමෙන්
බුදු පසේ බුදු මහරහතුන් වහන්සේට හෝ බුද්ධ ධම්ම සංඝයාණන් ත්‍රිවිධ රත්නයට හෝ ශාරීරික පාරිභෝගික උද්දේශිකයන් ත්‍රිවිධ චෛත්‍යයට හෝ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීමෙන්ද අපල දුර්වේ දන් දීම සිල් ආරක්ෂා කිරීම විශේෂයෙන් භාවනා කිරීම සෙනසුරු අපලයේ දුරු කර ගැනීම ඉතා අති විශිෂ්ට පින්කම් වේ අපලේ බලගත් නම් සෙනසුරාදා දින 7ක් හෝ සෙනසුරාදා දින 19ක් පමණ බෝධි පූජා ආදී පැවැත්වීමෙන් පමණක් සෙනසුරු අපලය දුරු කරගත නොහැකි පෙර භවයේදී අපි කළ වැරදි ක්‍රියාවන් නිසා හෝ අප විසින් කියන ලද දෙයක් නිසා යම් කිසි කෙනෙකුට අවුරුදු ගණනක් දුක් විඳින්නට සිදු වේ නම් ඒ ගැන ටිකක් හිතා බලන්නට අවශ්‍යයි කවදාවත් මේ අපල ඉවර වෙන්නේ නැද්දයි සමහර වසති සමහරක් වේලාපත් හඳාම් පුරුස්සා දැමති සුළුසුළු අපල දින කීපයක් තුර ගෙවී ගියත් පෙර භවයේදී අපේ වැඩපිළිවෙල වෙනත් කෙනෙකුට දීර්ඝ කාලීන දුක් පීඩා පිණිස හේතු වුණී නම් එහි දුර්විපාක දෙන අපලය ටික දිනකදී කෙසේ ගෙවී යන්නේද එම නිසා සෙනසුරු අපලයේ දුරු කර ගැනීම සඳහා සිදු කරන ලබන පින්කම් දින 7කට සීමා නොකර සෙනසුරුගේ ඒ රාෂ්ටක අපලයේ ගෙවී යන තුරුම පින් දහම් කළ යුතුයයි කරනු ලබන සෑම යහපත් පුණ්‍ය ක්‍රියාවක්ම අපල කාලයට පමණක් සීමා නොකර හැකි හැම විටම දම් පින් කිරීම මත අනාගත කාලයේ දුක් පීඩා අඩු කර ගැනීමට හා සැප ලැබීමට හේතු වේ බෝධි පූජා බුද්ධ පූජා පවත්වන අවස්ථාවලදී නිල් මල් පාට මල් මාලා නිල් කොඩි පූජා කිරීම ගිතෙල් අබතෙල් ආදී පහන් පූජා කිරීම දින 7ක් හෝ දින 19ක් බෝධි පූජා බුද්ධ පූජා ගිලම්පස පූජා ආදී පවත්වා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව සමූහයාට පින් පෙද්දීම සෙනසුරු අපලයේ අඩු වීමට හේතු වේ රතන යන්ත්‍රයේ හෝ අභිසම්බිධාන යන්ත්‍රයේ 2300 වාරයක් පිරිත් කර පැළඳ ගැනීම නුග කවුලයක් පිරිත් කර කුඩා දරුවන්ගේ කොටේට දැමීමෙන් හා නවගුණ යන්ත්‍ර පැළඳවීම දෝෂ අඩු වීමට හේතු වෙයි කෙටියෙන් සඳහන් කරනවා නම් සෙනසුරු අපලේ කියන්නේ අපගේ පෙර ආත්මවලදී අප විසින් අන් අය දුකටපත් කිරීමේ දුර්විපාකයි අනුන් දුකටපත් කිරීමෙන් සපුරා වැළකී විනත් අයගේ යහපත පිණිස හැකි පමණ කටයුතු කිරීමෙන් සෙනසුරු අපලේ ගෙවියයි සෙනසුරු අපලේට බිය නොවී පුණ්‍ය ක්‍රියා සඳහා තම උපරිම ශක්තිය යොදා සැනසුම ලබන්න ඔබට පුළුවන් එසේම සෙනසුරු අපල ඇති අය නුගගස්වල අතු කැපීම වර්ධකි බටහිර පැත්තේ නුග අතු හිටවාගෙන පහන් දැල්වීම ප්‍රඥා ගෝචර නොවේ වෘක්ෂ වන්දනාවට අයත් එම ක්‍රියාවෙන් පිහිටක් නොලැබෙන්නේ ගසේ අතු කැපීම ගැන දෙවියන්ද කලකිරෙන බැවිනි ශනිගේ අපලේ දුරු කර ගැනීමට සෙනසුරු අපලේ සඳහා ඉදිරිපත්ව සිටින භූතයන් සතුරු කිරීමට අවශ්‍ය නම් නුගකොල්ලයක් කඩාගෙන අවුත් බුදු පහන පුදන ස්ථානයේ තබා බුදුහාඳුරන්ට පහන පූජා කර එම පින විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කර පිහිට පැතීම කළ යුතුයි සෙනසුරු අපලේ දුරු කර ගැනීම සඳහා කරනු ලබන පින්කම් අතර කාහටවත් ඉතා පහසුවෙන් කළ හැකි විශේෂ පින්කමක් නම් කපුටු දානයයි බොහෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් කපුටන්ට දන් දීම නියම කරන්නේ සෙනසුරාදා දිනවල උදේ 6ත් 7ත් අතර කාලය තුලදී පමණි ඉර උදාවන වේලානුව ඇතම් කාලවලදී තවත් පැය භාගයක් පමණ අඩු වැඩි කර ගැනීමට පුළුවන් හෝරාව උදාවන්නේ ඉර උදාවන වේලාව අනුවයි කපුටු දාන දීමේදී සෙනසුරාදා දිනේ සෙනසුරු හෝරාව පවතින කාලය තුලදීම දානය දීම වඩාත් සුදුසුවත් එම වේලාවෙන් පසුවද කපුටු දානය දීමෙන් සෙනසුරු අපලේ අඩුවේ හැන්දෑ ජාමේ වුවද ඉර බැස යන්නට ප්‍රථම කපුටන්ට කන්න දීමෙන් අපල අඩුවේ කපුටන් කන්නේ සෙනසුරාදා දිනවලදී පමණක් නොවේ සෙනසුරාදා දිනවලදී විශාල පිරිසක් කපුටු දාන දෙන නිසා එදින කපුටන්ට හොඳ ඇති කෑම ලැබේ අනික් දිනවලද කපුටන්ට කෑම දෙන්නේ නම් එයින්ද සෙනසුරු අපලේ දුරුවේ